සුබ දවසක් හැමෝටම කුක් විත් චතු YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද ඔයාලට මම අරගෙන ආවේ බත් කාලා කන්න පුදුම රස ලේසිම ලේසි අතුරුපසක් හදාගන්න විදිය. මේක හදාගන්න ඔයාලට ගොඩක් අමතර අවශ්‍ය නැහැ වගේම ගොඩක් ලේසියෙන් ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන්. ඒ නිසා ඔයත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕන රෙසිපි එකක් තමයි මේ අතුරුපස හදාගන්න රෙසිපි එක. ඉතින් ඔයා try කරලා බලන්න කියලා අනිවාර්යයෙන්ම මතක් කරනවා. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද මේක හදාගන්නේ මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම මම පෙතිපාන් හතරක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාට පෙතිපාන් වෙනුවට සාමාන්‍ය අච්චුපාන්, තැටිපාන් වගේ දේවල් අරගන්න පුළුවන්. ඒවා අරගන්නවා නම් අර හයිය වටේ කෑල්ල අයින් කරලා අර මැද තියෙන හරිය අරගන්න. ඉතින් පෙතිපාන් ගන්නවා නම් මේ විදිහට කෑලි වලට කපා ගන්න මුලින්ම. ඉතින් පෙතිපාන් හතර මම මේ වගේ කපා ගන්නවා. පෙතිපාන් ටික කපාගෙන පැත්තකින් තියාගෙන අපි ඉතුරු කොටස කරගමු. ඊළඟට අපිට සීන් ටික කැරමල් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි පුඩින් වගේ දේවල් හදනකොට අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට එකතු කරගන්න දෙයක් තමයි මේ කැරමල් එක. ඉතින් වෙනදා වගේම මමත් අද කැරමල් එක අදාගන්න තමයි මේ හදන්නේ. කැරමල් එකට මේ වගේ සීනි එකතු කරගන්න ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් මම හැමදාම කැරමල් එක හදාගන්න විදිය පෙන්න නිසා අද ඔයාලට පෙන්වෙන්නේ නැහැ. හැමෝම කැරමල් එක හදාගන්න දන්න නිසා කැරමල් එක හදාගෙන පුඩින් එක හදාගන්න භාජනයට මේ විදිහට කැරමල් එක දාලා මෙන්න මේ වගේ කරගන්න. ඊට පස්සේ මේක ටිකක් නිවෙන්න තියාගන්න පැත්තකින්. ඊළඟට මම බිත්තර දෙකක් අරගෙන තියෙනවා. බිත්තර දෙක මේ වගේ ගැරප්පකින් චුට්ටක් මෙන්න මේ වගේ කලවම් කරගන්නවා. ඊළඟට මම මේකට සීනි, ලුණු, වැනිලා එකතු කරගන්නවා. ඉතින් වැනිලා නම් අත්‍යවශ්‍යම නැහැ. තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ලුණු චුට්ටක්, සීනි චුට්ටක් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. වැනිලා බිඳු දෙක තුනක් තමයි එකතු කරගන්නේ. මගේ වැනිලා එක ඉවරයි. ඒ නිසා බිඳු දෙක තුනක් එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ මේ විදිහට මම ගෑරූපයකින් හොඳට ඒක ගහගන්නවා. පෙනෙනකම්ම විස්කෙහකින් කරගන්නත් පුළුවන් ඔයාලට. සීනි ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. සීනි වැඩිපුර කන්න කැමති නම් එහෙමයි, අඩුවෙන් කන්න කැමති නම් එහෙමයි. ඊට පස්සේ අපි මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ ඔක්කොම ටික. ඒ නිසා මම මේ වගේ ලොකු pan එකකට දාලා පාන් ටික, ඊළඟට කිරි මිලීලීටර් 350ක් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක්, පොල් කිරි, පිටි කිරි මේ ඕනම එකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් පාන් ටික මේ විදිහට පෙඟෙන විදිහට මම කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි බිත්තර මිශ්‍රණය එකතු කරගමු. ඒකත් දාලා කලවම් කරගෙන අන්තිමට මේක හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඉතින් බ්ලෙන්ඩර් කරගන්න කලින් මේ ටික ඔක්කොම කලවම් කරගත්තාම හොඳට බ්ලෙන්ඩර් වෙනවා. ඒ නිසා තමයි මම වෙනම භාජනයකට දාලා කලවම් කරගත්තේ. නැත්තම් ඔයාලට එකපාරම බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්නත් පුළුවන්. දැන් මම අර මිශ්‍රණය බ්ලෙන්ඩර් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ හොඳට පෙරලා එකතු කරගන්න. මොකද පාන් කෑලි තියෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ පෙරලා එකතු කරගන්න. මේ වෙලාවේදී මම වතුර එකක් රයිස් කුකර් එකේ තියලා තියෙන්නේ. මම රයිස් කුකර් එකේ තමයි මේක ස්ටීම් කරගන්නේ. ඔයාලට සුදුසු භාජනය පාවිච්චි කරලා මේක ස්ටීම් කරගන්න පුළුවන්. මම මේක උඩින් කවර් කරගන්නේ නැහැ. ස්ටීම් කරන්න එහෙම අවශ්‍ය නැහැ. දැන් මම මේක ස්ටීම් කරනවා විනාඩි 15ක කාලයක්. විනාඩි 15ක ස්ටීම් කරාට පස්සේ තමයි ඔයාලට මේ ෆ්‍රිජ් එකේ විනාඩි 10ක් විතර තියලා අරගෙන ආවේ. ඉතින් බලන්නකෝ මම හදාගත්තු පාම් පුඩින් එක හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේක ගොඩක් රසයි. අර හදන්න දන්න නැති කෙනෙක් උනත් මේක හදලා try කරන්න පුළුවන්. කෑලි කැඩෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විදිහට හොඳට සෙට් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක්ම රසයි. මේක try කරලා බලන්න ඕන රෙසිපි එකක්. අර වෙනද කියනවා වගේ ගෙදරට එන අමුත්තන්ට උනත් මේ විදිහට ඔයාලට හදලා පිළිගන්නන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ රසවත් රෙසිපි දිගටම බලන්න නම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.